දිවයින පුරා විදුලි සැපයුම ඊයේ පසුරු 12:35ට එන හිටියා. මෙහිතුවින් නිවාස කාර්යාල කර්මාන්ත ශාලා රෝහල්මෙන්ම මහමාර්ගවල ගමන්ගත් ජනතාව ඇතුළු සියලු අංශපත් වූයේ දැඩි අසීරුතාවයකටයි. විදුලිය බිඳ වැටීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකම ජල සැපයීමටද බාධා ඉල්ල වුණා. කෙරවල පිටියේ විදුලි බලාගාරයේ ග්‍රිඩ් උපපොලක ඇති වූ දෝෂයක් මෙම විදුලිය බිඳ වැටීමට හේතු වූ බවයි ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ. ප්‍රධාන විදුලි බල සැපයීමේ සිදු වූ බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් දිවයිනටම විදුලිය ඇන හිට තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රී 8:30 පමණ වන විට බොහෝ ප්‍රදේශවල විදුලිය සැපීම යථා තත්ත්වයට පත් වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල විදුලි සැපීම යථා තත්ත්වයට පත් වෙද්දී රාත්‍රී 10ට පමණයි. කෙසේ වෙතත් විදුලිය බිඳ වැටීමත් සමග අක්‍රිය වූ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ යලි පණ ගැන්වීම සඳහා දින 4ක් පමණ ගත වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. පවතින විදුලි අර්බුදයේ යථාවත් කරගන්නාතුරු දිනකට පැය බැගින් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී කීර්ති කරුණාරත්න මහතා පැවසුවේ දිවයින පුරා සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාණ්ඩ 4ක් යටතේ මේ විදුලිය විසන්ධි කිරීම සිදු කරන බවයි. පවත්න අර්බුදකාරී තත්ත්වයේ පහව යන තෙක් දින 4ක කාලයක් මෙලෙස විදුලිය විසන්ධි කිරීමට සිදුවන ඇති බවයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ. නොරොච්චෝලේ බලාගාරය ආපහු ක්‍රියාත්මක කරන්න දවස් 4ක් යනවා. මොකද ඒක අපිට නිවල ඉවරලා අපෝ වතුර පුරවලා අපෝ ස්ටාර්ට් කරන්න දවස් 4ක් යනවා සාමාන්‍යයෙන්. ඒක පොර ඒ දවස් 4 ඇතුළත මේකවත් 810ක් නොවචෝලෙන් ඉන්නේක නැති වෙනවා. හැබැයි මේ වෙනකොට අපි අනිත් විදුලි බලාගාර වලින් පුළුවන් උපරිම පාණ දෙනවා. හැබැයි මේවට 300ක් විතර අපිට මදි වෙනවා. මේ මදි ප්‍රමාණය දවසට පැය ගානේ එක ප්‍රදේශයකට විදුලි කප්පාදුවම් කරන්න වෙනවා. මේක නොවචෝලේ පටන් ගන්නකම් කරන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් දිවා කාලයේදීද විදුලි කපා දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ මහජන උපයෝගිතා කොමිසමින් නිල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එසේ අවසර ඉල්ලා සිටියද දිවා කාලයේ විදුලිය කැපීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි. ජනතාව දැඩි අපහසුතාවයට පත් කරමින් දිවයින පුරා පැය 8ක පමණ කාලයක් විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා නව දිනකුගේ නියුත් කමිටුවක් ඊයේ පත් කළා. ඒ අනුව අද උදෑසනම කමිටුව සුනේ එහි සභාපති මහාචාර්ය රාහුල අතුලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ ගැටලුව සම්බන්ධයෙන් මූලික කරුණු පිළිබඳව එහිදී කමිටුවේ අවධානය යොමු තිබෙනවා. කමිටු වාර්තාව සතියක් ඇතුළත අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර විදුලිය බිඳ වැටීමට හේතුව සහ යලි සාපිත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දින 3ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමද ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයට සම්ප්‍රේෂණ බලපත් ලාභය විදිහට ඒ බලපත් දෙකෙන් ප්‍රකාරව මෙවැනි හදිසි පිළිවැටීමකින් පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ඇඳවී කමිටු සභාවේ විමර්ශන වාර්තාව ඇඳවා තිබෙනවා දින 3ක් ඇතුළත ලබන්න කියලා. ඒ වගේම මීට පෙර 2009 2015 2016 කියන වර්ෂවලත් මෙවැනි මෙහා සමාන පිළිවැටීම් තිබෙලා තියෙනවා. ඒ පිළිවැටීම් වලදී විශේෂම සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධයෙන් ඒ ප්‍රවෘත්තියට සිදු ආකාරය පිළිබඳව පටිපාටි කමිටු සභාව නිර්දේශ කරලා තියෙනවා. කමිටු සභාව ඊ අම්බදින අවධානය යොමු කරලා තිබෙනවා. ඉතින් ඉදිරි පියවර මේ විපර්ශන වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව කමිෂන් සභාව විසින් තීරණය කිරීමට නියමිතයි.